ඇත්තද නම ආනන්ද අලුත්ගමගේ තනතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ඇත්තද මේ දිනවල දේශපාලන කටයුතු කොහොමද? මහා මැතිවරණයක් ආසන්නයේ රට බලාගෙන ඉන්නවා ජනාධිපතිවරයෙක් පත් කරගෙන ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා මේ රටේ ජනතාවට වැදගත් වූ ස්ථිර ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා ජනතාව බලාගෙන ඉන්න අතරම හතරමාරක කාල පරිච්ඡේදයේ පුරා රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවට වැඩිය කේක්කරට ඇඟිල්ල දික් කරමින් බොරු චෝදනා එල්ල කරමින් ජනතාවගේ ප්‍රශ්න යටපත් කිරීම සඳහා විවිධ උපක්‍රම යොදාගත්ත රටේ ජනතාව වෙනුවෙන් වැඩක් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වගේම සජිත් ප්‍රේමදාසතුම ඇතුළු ඒ සියලු දෙනා ජනතාව වෙනුවෙන් වැඩක් කිරීමට උත්සාහය දැරුවේ නැහැ. ඒකේ ප්‍රතිඵලය අද එක්සත් ජාතික පක්ෂයට ලැබිලා තියෙනවා. මම හිතන්නේ පක්ෂේ අද තුනට කැඩිලා සජිත් පිළ වෙනම, රාහිල් පිළ වෙනම, ඒ වගේම කරෝජා සිරියගේ පිළ වෙනම මම හිතන්නේ මේ තුන කැඩිලා ගියාම මේ රටේ ප්‍රධානම බලවේගයේ හැටියට තිබුණ එක්සත් ජාතික පක්ෂය මම හිතන්නේ විශාලම මේ රටේ විශාලම අර්බුදකාරී තනකට පත් වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂය නිසා මේ බෙදීම තුළ එන මැතිවරණයේ ජයග්‍රහණය කිරීම තියා ඊටන් ප්‍රතික්ෂත් ජාතික පක්ෂයට හම්බෙන්න නිසා අද රටේ ජනතාව තීන්දු කරලා තියෙනවා. පොදු පෙරමුණ ප්‍රධාන කොටගත් සියලු සහෝදර පක්ෂත් එක්ක එකතු වෙලා ආණ්ඩුව පිහිටවීම සඳහා මම හිතන්නේ බොහොම පැහැදිලිව ජනතාව විමුක්ති පෙරමුණේ පැහැදිලිවම කියලා තියෙනවා එන මැතිවරණය අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්නේ පොදු පෙරමුණ යන වගේ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක් කරලා තියෙනවා. මොකක්ද ඒ ගැන අදහස? ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රනිල් වික්‍රමසිංහ මහත්මයාට පක්ෂ අය පමණක් ගෙන්වාගෙන තුමට පක්ෂ අය ලවා තමන්ගේ නායකත්වය තහවුරු කරගෙන මම හිතන්නේ මේ ඉතිහාසයේ කිසිම කෙනෙක් මේ මෙතරම් පරාජයට පත් වෙච්ච නායකයෙක් කියාගත්ත පක්ෂයක් නැහැ. එක්සත් ජාතික පක්ෂය මම හිතන්නේ මෙතුමට ඕන විදිහට හසුරුවමින් මේ රටේ එක්සත් ජාතික පක්ෂය කෙරෙහි යම් කිසි බලාපොරොත්තුවක් තියාගත්තා නම් සියලු බලාපොරොත්තුන් රනිල් වික්‍රමසිංහ මහත්මයා නැති කරලා දිනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයාට මම හිතන්නේ මේ රටේ ලැබිච්ච උපරිම තනතුර තමයි විපක්ෂ නායක ධූරය. එතනින් එහාට එතුමට තනතුරක් සහ ධිරියක් ලැබෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය ජනතාව නියෝජනය කරනවා කියලා ගෙදරකට ගිහින වතුර ටිකක් තේ එකක් බොන්නද කෙනෙක්. එහෙම සංස්කෘතියක් මේ රටේ ඇත්තේ නැහැ. අපේ සිංහල බෞද්ධ පරිසරය තුළ තියෙන්නේ ගෙදරකට ආපුම වාඩි වෙන්න කියලා තේ එකක් දෙන එක තමයි අපේ රටේ ඉතිහාසය ඉඳලා පැවතගෙන එන්නේ. කොයි ජාතිය කෙනෙක් වුණත් මුස්ලිම්ද දෙමළද සිංහලද නෙවෙයි ගෙදරකට ආපුම තේ එකක් දෙන එක තමයි ආපු කෙනාගේ යුතුකම ලැබෙන එක. ඒක තමයි අපේ සහජීවනයේ ඇති වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ තුන සජිත් මැතිතුමා නොවන නිසා නැති නිසා එතුමාට මම හිතන්නේ මේ රටේ මෙතනින් එහාට යම් බලාපොරොත්තුවක් තියාගන්න තමයි ජනතාව ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්නත් කැමැත්තක් ඇත්තේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පුළුල් සන්දානයකනුයි මහ මැතිවරණයට එන්න හදන්නේ. මොකද හිතන්නේ ගැන? මොනවා කරන්නත් පක්ෂ නායකයා ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා එකතු වෙලා ඉන්න සන්දාන හදන්න. මොන සන්දානයක්ද? මේක බිනිච්චි සන්දානයක්. පක්ෂයේ ඇතුලේ එකමුතුවක් නැතුව මොන සන්දානයක්ද? ඔය පක්ෂ සම්බන්ධ වෙලා ඉන්න ඔය නායකයෝ සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයේ හැර යනවා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ කොහොමද කරන්නේ? මොන සන්දානද එක්සත් ජාතික පක්ෂයේ? පුළුල් සන්දානයේ නායකයා සජිත්නේ ආරාධනාවක් ආවොත් සන්දානෙට එකතු වෙන්න කියලා බාර ගන්නවද? මං හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඒ ක්‍රියාදාමය තුළ එතුමා මේ රටේ පැවතිච්ච කිසිම ආණ්ඩුවකට කරන්න බැරි යුද්ධේ අනුම කරලා තියෙනවා. මේ රටේ අද නිදහස යන්න පුළුවන් මාර්ග පද්ධතියක් හදලා තියෙනවා. රැකිය දීලා තියෙනවා, ඉඩම් දීලා තියෙනවා. ඒ වගේම රටේ නිදහස ජීවත් වීමේ ඒ පරිසර සකස් කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒ වාමාංශික පෙරමුණ. එනිසා සජිත් මහත්මයා හිතාගෙන ඇති සන්ධානයක් හදාගෙන පක්ෂ කීපයක් ගැටගහගෙන මේක ඉස්සරහට යන එතුමා කරපු දෙයක් මේ රටේ ඇත්තේ නැහැ. දැන් පහුගිය නිවාස රාජ්‍ය නිලධාරී කට්ටම් කරන්න නිවාසයක් හදලා දෙනවා. අසින්න මිනිහරුව ගෙවන්න එතුමා කරේ මිනිස්සු ණය කරා මිසක්ක බැංකුවලට මිනිස්සු උපස් කරා මිසක්ක එතුමා කරපු දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා මේක මේ මහින්ද රාජපක්ෂ මහත්මයා මහත්මයා කියන්නේ අහසට පොළව වගේ. ඒ නිසා සජිත් මහත්මයාට මම මුලින් කිව්වා වගේ මෙතනින් එහාට දේශපාලන නායකයෙක් ඇත්තේ නැහැ. ඇත්තද?